අයිබෝන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මූවී ස්කෝප් එකේ channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ 2013 නිකුත් වුණු එලයිසියම් කියන සුපිරි සයන්ස් ෆික්ෂන් මූවී එක ගැන. ෆිල්ම් එක පටන් ගන්නේ 2154 අවුරුද්දේදී. මේ වෙද්දි ලෝක ජනගහනය ගොඩක්ම වැඩි වෙලා ගොඩගන්න බැරි තරමටම පෘථුවිය දූෂණය වෙලා. ඉතින් අලුත් ලෙඩ රෝගත් හැදිලා කරගන්න දෙයක් නැතුව මිනිස්සු අසරණ වෙලා. කාලයක් ලස්සනට තිබුණු නගර දැන් ගොඩක් ජරා වෙලා. සමාජයේ මිනිස්සු ඉහළ පන්තිය පහළ පන්තිය කියලා දෙකට බෙදිලා. ඉහළ පන්තිය කියන්නේ හොඳටම සල්ලි තියෙන ධනපති පන්තියට. ඉතින් මේ සල්ලිකාර මිනිස්සු දුප්පත් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන අලුත් තැනක් හදාගන්නවා. ඒ තමයි පෘථුවි කක්ෂයේ තියෙන එලයිසියම් කියන ස්පේස් ස්ටේෂන් එක. එලයිසියම් කියන්නේ කිසිම ලෙඩක් දුවක් නැති මහා මුතු නගරයක්. මේ මිනිසුන්ට ඕනි වෙන හැම වර්ගයකම සුකෝපභෝගී හැම දෙයක්ම තියෙනවා. ඒතර ගොඩක්ම වැදගත් වෙන්නේ මෙන්න මේ මෙඩ්බේ කියන එක. මෙඩ්බේ කියලා කියන්නේ මෙහි හැම ගෙදරකම තියෙන ප්‍රයිවට් ෆැසිලිටි එකක්. මේකෙන් ඕනිම මිනිසෙක්ගේ ඕනිම ලෙඩක් ඕනිම තුවාලයක් ක්ෂණිකවම සනීප කරන්න පුළුවන්. එහෙන් බලද්දි එලයිසියම් කියන්නේ තනි කරම සුරපුරයක්. හැබැයි පෘථුවිය ඊට හාත්පසින්ම වෙනස්. මේ මිනිසුන්ගේ පාලනය කරන්නේ සීරෝ ටොලරන්ස් කියලා මිනිසුන්ට දරුණු විදිහට සලකන රොබෝ පොලිසියකින්. ෆිල්ම් එකේ පටන් ගැම්මම මැක්ස් කියලා පොඩි කොල්ලෙකුයි එයාගේ යාළුවා ෆ්‍රේයි එලයිසියම් එකේ තියෙන සැප ජීවිතය ගැන කතා පොතක් බලනවා. එතනදී මැක්ස් පොරොන්දු වෙනවා මං දවසක ඔයාව එලයිසියම් එකට අරන් යනවා කියලා. මේ කොල්ලා ජීවත් වෙන්නේ අර ගොඩක්ම ආදරය කරන සිස්ටර් කෙනෙක්ගේ ළමා නිවාසක. කොල්ලගේ ජීවිතයේ තියෙන ලොකුම ටාගට් එක කොහොම හරි එලයිසියම් එකට යන එක. කොමනත් අවුරුදු ගානකට පස්සේ මැක්ස් හැදෙන්නේ අපරාධකාරයෙක් විදියට. මෙවද්දි මැක්ස්ට ෆ්‍රේව මගහැරිලා මෙයාව බලාගත්තු සිස්ටර්ත් මැරිලා. ඒත් කොහොම හරි අපරාධ ජීවිතෙන් අයින් වෙන්න කියලා මැක්ස් ආමඩයින් කෝපරේෂන් කියන එලයිසියම් එකට වෙපන් හදන සහ පොලිසියට රොබෝල හදන කම්පැනි එකේ පොඩි ජොබ් එකකට යනවා. දවසක් මැක්ස් වැඩට යන ගමන් ඉදිරි රොබෝ පොලිසිය ඇවිත් කියන දේ අහන්නේ නැහැ කියලා දරුණු විදියට මැක්සිගේ අතේ මැණික් කටුව කඩනවා. ඒකල බෙහෙත් කරගන්න මැක්ස් හොස්පිටල් එකට ගියාට පස්සේ තමයි පුදුම වෙන්නේ. මැක්ස්ගේ පරණ යාළුවා ෆ්‍රේයි දැන් නර්ස් කෙනෙක්. ගොඩ කාලෙකින් හම්බුන හින්දා දෙනට හම්බෙලා කතා කරන්න දේවල් ගොඩක් ඇති. ඒත් මැක්ස් ඒ ගැන අහන්න කලින් ෆ්‍රේට වෙනලඩෙක් ළඟට යන්න වෙනවා. ඒතර අපිට පෙන්නනවා මේ වෙද්දි හොස්පිටල් එකක් කියන්නේ මොන වගේ තත්ත්වයක්ද කියලා. කොමුණත් අධික ජනගහනය හින්දා මිනිස්සුන්ට නම් මේක දැන් සාමාන්‍ය තත්ත්වයක් වගේ. පස්සේ මැක්ස් වැඩට යනවා. හැබැයි අද පරක්කු හින්දා මැක්ස්ට අද දවසින් හම්බෙන්නේ පඩියෙන් භාගයක් විතරයි. මේ එලයිසියම් එකේ පදිංචි ආමඩයින් කෝපරේෂන් එකේ CEO ජෝන් කාලයිල්. හැබැයි ෆැක්ටරි ටික බලා ගන්න ඕන හින්දා ජෝන් ඉන්නේ පෘථුවේ. මොකද මෙයා කියා කරන්නේ කම්පැනි එකේ ලාභය ගැන විතරයි. වැඩ කරන අයගේ ප්‍රශ්න සහ ගැටලු වලට මෙයාගෙන් කිසිම අනුකම්පාවක් නැහැ. මේ නේ ස්පයිඩර් කියන අපරාධකාරයා මෙයා පෘථුවේ ඉන්න මිනිස්සුන්ව එලයිසියම් එකට යවන්න නීති විරෝධී මෙහෙයුම් පද්ධතියක් හදනවා. හැබැයි මේ වැඩේ ගොඩක් අවදානම්. මොකද මෙතනින් කී දෙනෙක් එලයිසියම් එකට යහතින් යයිද කියන්න බෑ. මුලින්ම මේ ස්පයිඩර් මිනිසුන්ගේ අතේ එලයිසියම් එකේ ඐඩෙන්ටිෆිකේෂන් එක ගහනවා. මොකද ඒක නැතුව එලයිසියම් එකේ කිසිම දෙයක් කරන්න බෑ. හැම දෙයකින්ම පස්සේ මෙයාලා අභ්‍යවකාශයට යන ගොඩක් පරණ ස්පේස් ස්ටේෂන් තුනකට නගිනවා. මේ අනාතුන ටික ටික එලයිසියම් එකට ලං වෙද්දී ආරක්ෂක ලේකම් ජෙසිකාට ඒ ගැන ඇලර්ට් එකක් එනවා. ඉතින් ජෙසිකා පෘථුවේ ඉන්න රහස් ඒජන් කෙනෙක් සහ ජෙසිකාගේ දකුණු අත CM ක්‍රෝගර්ට කතා කරනවා. ඉතින් ක්‍රෝගර් ක්ෂණිකවම ජෙසිකා කියපු විදිහට හරි යානාතුනට එයා මිසයිල් තුනක් ගහනවා. ඒකෙන් දෙකක් යානාවලට වදිනවා. හැබැයි කොහොම හරි එකක් මිස් වෙනවා. කොමුණත් මිසයිල් වැදුණු යානා දෙක පිපිරලා මිනිස්සු 46 දෙනෙක් අහසෙදිම මැරෙනවා. වාසනාවකට එක යානකට සාර්ථකව එලයිසියම් එකට යන්න පුළුවන් වෙනවා. හැබැයි යානෙන් බැහැලා මිනිස්සු පැනගන්න කලින් ජෙසිකා ගාඩ්ලට අණ කරනවා. මේ මිනිසුන්ව අල්ල ගන්න කියලා. ඉතින් පොලිස් චොපවලින් රොබෝල ඇවිත් ක්ෂණිකවම මිනිසුන්ව අත්අඩංගුවට ගන්නවා. කොමරි රොබෝලට අහුණු වී එක අම්මා කෙනෙක් අසනීප ළමයාත් අරන් එතනින් පැනලා මෙඩ්බේ එකට යනවා. ළමයාගේ අතේ තිබුණු ඐඩෙන්ටිෆිකේෂන් එක හින්දා මෙඩ්බේ එකෙන් ළමයාව 100%ක්ම සනීප කරනවා. බලද්දි මේ ළමයා ඇවිදින්න බැරි කෙනෙක්. හැබැයි මෙඩ්බේ එක හින්දා ළමයාට දැන් හොඳට ඇවිදින්න පුළුවන්. හැබැයි මෙයාලව එතනදී රොබෝ පොලිසියට අහුවෙනවා. ඔහොම හැමෝම අත්අඩංගුවට අරගෙන පෘථුවේට යන්න අකමැති වෙන අයම මරලා කැමති අයව එලයිසියම් එකෙන් පිටු අහල් කරනවා. මේ අතර පෘථුවේ මැක්ස් වැඩ කරන ගමන් නිදි වර්ක් ස්ටේෂන් එකේ දොරක් හිර වෙනවා. එතන ඉන්න සුපර්වයිසර් මැක්ස්ට කියනවා ඇතුළට ගිහින් ඒක හදන්න කියලා. හැබැයි ඒක ගොඩක් අනතුරුදායක වැඩක්. ඒත් කරන්න දෙයක් නැති තැන මැක්ස් ඇතුළට යනවා. ඒත් එකම දොර වැහෙනවා. ඒත් එකම දරුණු විදිහට මැක්ස්ව ඇතුළේදී මහරාන්තික කිරණකට අහු වෙනවා. ටික වෙලාවකට පස්සේ රොබෝ කෙනෙක් ඇවිත් මැක්ස්ව මෙඩිකල් යුනිට් එකට දානවා. එතනදී තව රොබෝ කෙනෙක් මැක්ස්ව බලලා කියනවා ඉක්මනට මෙයාගේ ඉන්ද්‍රියන් අක්‍රිය වෙයි. මෙයාට තව ජීවත් වෙන්න තියෙන දවස් 5ක් විතරයි කියලා. වැඩි වෙලාවක් යන කලින් කම්පැනි එකේ CEOත් මැක්ස්ව බලන්න එනවා. හැබැයි මේ මිනිස්සයා මැක්ස්ගේ අමාරුකමටත් වඩා හිතන්නේ අන්දට දාලා තියෙන බෙඩ්ෂීට් එක විනාශ වෙන එක ගැන. ඒ අතර රොබෝ කෙනෙක් මැක්ස්ට වේදනා නාශක පෙති ටිකක් දෙනවා. රොබෝ කියන විදිහට මේ බෙහෙත් වලින් මැක්ස් මැරෙනකන් ශරීරයේ ක්‍රියාකාරීව පවත්ව ගන්න පුළුවන්.
එලයිසියම් එකට ආපු මිනිස්සුන්ව පිටුවහල් කළාට පස්සේ එලයිසියම් ජනාධිපති පෙටල් ජෙසිකාව ගෙන්නනවා. මොකද මේ ජෙසිකා මිනිස්සුන්ව පාලනය කරන්න හැටි පෙටල් දැනගෙන වගේම මිනිස්සුන්ව මරණයකට පෙටල් චුට්ටක්වත් කැමති නැහැ. හැබැයි අනිත් පැත්තට ජෙසිකා කියනවා අපේ අනාගත ළමයින්ගේ ගෙදර එලයිසියම් එකට පය තියන්නවත් පෘථිවිවාසීන්ට ඉඩ දෙන්නේ නැහැ කියලා. කොමුණත් පෙටල් ජෙසිකාට තර්ජනය කරලා කියනවා අය ඒ වගේ වැඩක් කරොත් තනතුරෙන් අයින් කරනවා කියලා. ඒ වගේම දැන් ඉඳන් ජෙසිකාට ක්‍රූගව පාවිච්චි කරන්නත් අහනවා. මේ අතර ක්‍රූගයට මැසේජ් එකක් එනවා. ඔයාගේ සේවයේ තවදුරටත් අවශ්‍ය නැහැ. එහෙනම් ජොබ් එකෙන් අයින් වෙලා වෙපන්ස් ටික ආයෙමත් බාර දෙන්න කියලා. සිද්ධියෙන් ක්‍රූගයට ගොඩක් කේන්ති යනවා. මම හිතන්නේ ජෙසිකා මෙයාව පාවලා දුන්නා කියලා. මේ අතර මැක්ස්ගේ අපරාධ ලෝකයේ යාළුවා ජූලියෝ ගොඩක් අමාරුවෙන් ඇවිදගෙන එන මැක්ස්ව දකිනවා. ඉතින් ජූලියෝ ඉක්මනින් මැක්ස්ට උදව් කරලා බොන්නාර රොබෝ දුන්නු බෙහෙත් ටික දෙනවා. එතකොට මැක්ස් ජූලියෝට කියනවා පුළුවන් තරම් ඉක්මනට ගිහින් ස්පයිඩර්ව හොයාගන්න කියලා. දැන් මැක්ස්ගේ එකම අරමුණ හෙලයිසියම් එකට ගිහින් මෙඩ් බේ එකෙන් තමන්ව සනීප කරගන්න එක. ඉතින් මේ දෙන ස්පයිඩර්ව හම්බෙන්න යනවා. මීට අවුරුදු 3කට කලින් මැක්ස් ස්පයිඩර්ට ලොකු උදව්වක් කළා. ඉතින් ඒ වෙනුවට මැක්ස් කියනවා මාව එලයිසියම් එකට යවන්න කියලා. ඒ කහන ස්පයිඩර් මැක්ස්ට පොඩි වැඩක් බාර දෙනවා. ඒ තමයි මෙන්න මේ ඩිවයිස් එක එලයිසියම් එකේ ඉහළම නිලධාරියෙක්ගේ මොළයට සම්බන්ධ කළා. එයාගේ පාස්වර්ඩ් සහ එලයිසියම් එකේ රහස් තොරතුරු අරගන්න එක. ස්පයිඩර් හදන්නේ මිනිස්යාගේ බැංකු account එකෙන් සල්ලි හොරකම් කරන්න. කොහොමරි මැක්ස්ට මේ වැඩේ කරන්න පුළුවන් වුණොත් ස්පයිඩර් මැක්ස්ව එලයිසියම් එකට අරන් යනවා. ඉතින් තමන්ගේ ජීවිතේ බේරගන්න වෙන ක්‍රමයක් නැති හින්දා මැක්ස් මේ වැඩේ බාර ගන්නවා. දෙ රහස් තොරතුරු ගන්න ඕනි උසස් නිලධාරියා තමයි ජෝන්. අර කිසිම හිතක් පපුවක් නැති මැක්ස්ටත් වඩා බෙඩ්ෂීට් එක ගැන හිතපු මිනිසයා. කොමුනත් ස්පයිඩර් දන්නවා මැක්ස්ගේ ලෙඩෙත් එක්ක මේ වැඩේ කරන්න බෑ කියලා. ඉතින් ස්පයිඩර් මේ වැඩේට තුන්වෙනි පරම්පරාවෙන් බලගැන්වෙන රොබෝ අත් දෙකක් මැක්ස්ගේ ඇඟට අහි කළා. මොළයට නියුරල් චිප් එකක් සම්බන්ධ කරනවා. එහෙන් බැලුවොත් ගයිස් සුපිරි බලයක් ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. කොමුනත් මේ බාහිර අත්වලින් මැක්ස්ට පොලිස් රොබෝ කෙනෙක්ට සමානම බලයක් හම්බෙනවා. මේ අතර කාලේ CEO ජෝන් ජෙසිකාව හම්බෙන්න යනවා. ජෙසිකාට මේ වෙද්දි ජනාධිපතිව එපා වෙලයි තියෙන්නේ. ඉතින් දැන් ජෙසිකාට ඕනි ජෝන් ලව්ව එලයිසියම් කම්පියුටර් කෝ එක රීබූට් කරලා එලයිසියම් එකේ ජනාධිපති ජෙසිකා කියලා සිස්ටම් එකේ ඕවර්රයිඩ් කරගන්න. කොමර් ජෝන් මේකට කැමති වෙනවා. හික්මන්ට පෘථිවියට ගිහින් ජෙසිකා කිව්ව විදිහටම සිස්ටම් එක රීබූට් කරනවා. හැබැයි ජෝන් සිස්ටම් එකේ තව දෙයක් කරනවා. ඒ තමයි දැන් ඉඳන් කවුරුම හරි ජෝන්ගේ මොළෙන් ඩේටා හොරගම් කරලා ඒක පාවිච්චි කරන්න නැදුවොත් ඒ මිනිස්සයව මැරෙනවා. පස්සේ ජෝන් ආයෙමත් එලයිසියම් එකට යන පොඩි යානෙකට නගිනවා. හැබැයි යානේ පෘථුවියෙන් පිටවෙන්න කලින් මැක්ස් යානෙට වෙඩි තියලා බිමට වට්ටනවා. එතනට ගිහින් ජෝන් හොයාගෙන ඩේටා ටික ගන්න හදනවත් එක්කම එතනට රොබෝ කෙනෙක් ඇවිත් වෙඩි හුවමාරුවක් පටන් ගන්නවා. ඒ අතර ජෝන්ටත් වෙඩිල්ලක් වදිනවා. හැබැයි කොහොමාරි රොබෝව විනාශ කරලා හොනි ඩේටා ටික ගන්න මැක්ස්ට පුළුවන් වෙනවා. ඒ අතර මේ සිද්ධිය ගැන දැනගන්න ජෙසිකාට ගොඩක් තරහ ගිහින් මැක්ස් ඇතුළු කට්ටියව අත්අඩංගුවට ගන්න ඉක්මනට එතනට ක්‍රූගව යවනවා. වැඩි වෙලාවක් යන කලින් ක්‍රූගේගේ සෙට් එක ඇවිත් මැක්ස්ට සහ එයාගේ ටීම් එකට වෙඩි තියන්න ගන්නවා. සිද්ධියෙන් මැක්ස්ගේ හොඳම යාළුවා ජූලියෝ ඇතුළු ටීම් එකේ හැම දිනවම මැරෙනවා. හැබැයි මැක්ස්ට සිද්ධියෙන් බේරෙන්න පුළුවන් වෙනවා. ජෙසිකා දැන් හොඳටම බය වෙලා ඉන්නේ. මොකද ජනාධිපතිව මාරු කරන රහස් මෙහෙයුම ගැන දැන් පෘථිවියේ ඉන්න කවුරුම හරි දන්නවා. ඉතින් ඒ ඩේටා ටික එලයිසියම් එකටත් ලීක් වෙයි කියලා බය වෙන ජෙසිකා එලයිසියම් එකේ පෘථිවියේ යතර තියෙන සිග්නල් හැම එකක්ම ජෑම් කරනවා. ඒකෙන් දැන් අඩුම තරමේ අහස් යානකින්වත් එලයිසියම් එකට යන්න බෑ. මේ අතර ක්‍රූගත් ජෝන්ගේ මොළයේ තියෙන ඩේටා ටික හොරගම් කරලා හිටික බලද්දි ක්‍රූගර් දැනගන්නවා මේ ඩේටා ටික අතර ජෙසිකාගේ රහස් මෙහෙයුමකුත් තියෙනවා කියලා. ඉතින් තමන්ගේම ප්‍රයෝජනයට වගේම තමන්ගේම ආරක්ෂාවට මේ ඩේටා ටික ඉක්මනටම කොපි කරගන්න කියලා ක්‍රූගර් තමන්ගේ මිනිසුන්ට කියනවා. මේ අතර කාලයේ ගොඩක් දරුණුවටම තුවාල වෙලා ඉන්න මැක්ස් උදව් ඉල්ලගෙන ෆ්‍රේව හොයාගෙන යනවා. ඉතින් ෆ්‍රේ මැක්ස්ව තමන්ගේ ගෙදරට එක්කන් ගිහින් තුවාල වලට බෙහෙත් දානවා. පස්සේ දවසේ මැක්ස් නැගිටිද්දි දකිනවා ඉස්රාහින පුංචි ගෑනු ළමයෙක්ව. බලද්දි ඒ ෆ්‍රේගේ දුව කෙල්ලට ලියුකේමියාව ඇදිලා. බලද්දි කෙල්ලට ජීවත් වෙන්න තියෙන්නේ තව පොඩි කාලයක් විතරයි. ඉතින් ෆ්‍රේ මැක්ස්ගෙන් අහනවා කෙල්ලව එලයිසියම් එකට ගෙනියන්න පුළුවන්ද කියලා. ඒත් මැක්ස් ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද මේ විදි ගොඩක් දරුණු මිනිස්සු මැක්ස්ගේ පස්සෙන් පන්නනවා. ඒක ෆ්‍රේයිටයි පුංචි කෙල්ලටයි ගොඩක් අනතුරුදායක වෙන්න පුළුවන්. මැක්ස් ගියාට පස්සේ ක්‍රූගයි මිනිහාගේ සෙට් එකයි මැක්ස් හොයාගෙන එනවා. ඒත් මිනිහා නැති හින්දා ක්‍රූග ෆ්‍රේවයි පොඩි කෙල්ලවයි ප්‍රාණපෑයට ගන්නවා. මොකද ක්‍රූග කොහොමහරි දැනගෙන තියෙනවා හීරයි ෆ්‍රේගේ ගෙදරින් මැක්ස් ප්‍රතිකාර අරගෙන කියලා. ටික වෙලාවකට පස්සේ මැක්ස් ජෝන්ගේ මොළෙන් ගත්තු ඩේටා ටිකත් අරගෙන ස්පයිඩර්ව හම්බෙන්න යනවා. ඒත් හැම ගුවන් ගමනක්ම ජෑම් කියලා දැනගන්න මැක්ස් ගොඩක් අවුල් වෙනවා. ඒ කියන්නේ මැක්ස් තමන්ගේ වැඩේ සාර්ථකව කළත් ස්පයිඩර්ට මැක්ස් එලයිසියම් එකට ගෙනියන්න බෑ. කොමුනත් මැක්ස්ගේ මොළෙන් ඩේටා ටික බලද්දි ස්පයිඩර් ගොඩක් පුදුම වෙනවා. මොකද සම්පූර්ණ එලයිසියම් සිස්ටම් එකම රීසෙට් කරලා රීබූට් කරන්න ඕනේ වෙන කෝඩ් හැම එකක්ම මෙතන තියෙනවා. මේවා පාවිච්චි කළ කෝඩ්ස් ආයෙමත් ලියන්න පුළුවන් නම්
පෘථුවේ ඉන්න හැම කෙනෙක්ටම එලයිසියම් එකේ පුරවැසිභාවය දෙන්න පුළුවන්. ඒකෙන් හැමෝටම පුළුවන් මෙඩ්බේක පාවිච්චි කරන්න. ලෝකේ තියෙන හැම රෝගයක්ම අයින් කරලා දාන්න. ඉතින් ස්පයිඩර් මැක්ස්ට කියනවා පුළුවන් නම් එලයිසියම් සිස්ටම් එක ඕවර්රයිඩ් කරනකන් චුට්ටක් ඉන්න. මේ වැඩේට උපරිම දවස් 5ක් යයි කියලා. ඒත් මැක්ස්ට තව ජීවත් වෙන්න තියෙන පැය ගාණක් විතරයි. ඉතින් මැක්ස් හදන්නේ මේ ඩේටා ටික ජෙසිකාට විකුණලා මෙඩ්බේක පාවිච්චි කරලා තමන්ගේ ජීවිතේ බේරගන්න චාන්ස් එකක් හදාගන්න. यात्र मैक्सट तेरण क्रोगट तमंग ओणि पनपिटिंग एलईसीएम अन्न तीन उमन आवट मैक्स गीन कैमेम बारवेनवा यात्र क्रोग गियान इन फ्रे वाई के दखला मैक्स पुदेनवा यात्र क्रोग जेसिका गियान मम मैक्स अलग अतला इधन जेसिका क्रोग गियान एन सिग्नल जैमिक अंकल दानवा इधन फ्रे टाई पोड़ के मैक्स टाई अंतमी पुलवंगनवा एलईसीएम अन्न मे चांसिंग स्पाइडर की सैट कटा पुलवंगनवा मैक्स के पश्य अन्न इध मे सैट कट मनुष्यत् विनुन को हागने अन्न यान घटना गिनवा मे अतर क्रूग यान दि क्रूग फ्रेट खरदर गन पटंगनवा इक मेक्स्ट के अनवा इधन वचन हूमारोग्यम पटंगन मेक अंतिम फैट कक्वेला मेक्स यानी अतुलेम क्रूगट ग्रनेट गनवा इधन क्रूगट मून बागे अक्मने तेनवा इवगे मैने कंट्रोल सिस्टम के अवलाकला यानी सुखोपभोगी गिदरकट कड़ागन वेटनवा इजन दिशिक अनकन याने आप हेमोवम तमल नगट अरंगेला यात्र फ्रे पड़ केल्ला तिक याने एलियट अवित मेडबेक होयागन लंगम तीन गिदरकट आनवा ओम अद्याट मेडबेक हमेनवा फ्रे केल्ल वेगेन तीयनवा हबे पड़ गेल्लट मेके पुरवेसी बावे नतिहिंद इक वेडकराने ने तिकम गाड के कवित मे देनवा तल्लगन हेमोव जेसिक नगट इकंगनवा यात्र क्रूग की मनुष्य क्रूग मेडबे दालाव मून संपूर्ण महदनवा टीक विलाकिन जेसी कैबित डेटा हेम एक एक्सट्राक्ट कर मैक्सो मेशीन ने हेकट दानवा हबे मेवाड़े मैक्सो अनिवार्य मेरनवा ए जेसिकट मैक्स के जीवित पोडको तोटिने नतिहिंद वेडे दिगटम करगने अन्न इतना डॉक्टर्स लट अनकन्नवा जेसिका गियाट पास क्रूग के मिनीसु फ्रेवाई पोड़ गेल्लवाई आय मत प्राण बेट गन्नवा इतन दिन डॉक्टर्स हदन मैक्स मेरेदी डेटा टीका कॉपी करगन्न हबे कोहुमारे मैक्स टेकन बेरेन पुलवांगनवा मे अतर याने कड़ंग वट्टगेन एलईसीएम के मिनीसुंट तर्जनयक उना किया जेसिका क्रूगट बनिन्न पटंगन्नवा मे अपहास वलट होंदटम केंदी अना क्रूग पिहियकें जेसिकाव इवरया करला दानवा कुमारी क्रूग दें प्लान करने सिस्टम के कोड रीराइट करला तमंग एलईसीएम के जनाधिपति वेन्न क्रूग एक रीराइट करने अना अतर क्रूग के मिनीसु हदन्ने हेम देशपालज्ञ एक मरला दान्न मेतर स्पाइडर की सैट का मैक्स होयागन एलईसीएम मेकटेनवा मैक्स ट्राइकर न्यूरल चिपकिन मे अल मैक्स ट्रैकर् बलनवा अनि पेते मैक्स फ्रेव होयान ट्रैकना तर सीसीटीवी हेकिन स्पाइडर वाकिनवा इधन मैक्स स्पाइडर कथाकनवा पृथ्वी हेमोवम एलईसीएम के सिटीजन कर प्लान का पटांगर पृथ्वी हेमलिडकम तुरंकर मुखेला मेतर कुमारी मैक्स फ्रेव बेरगन ये विलायम स्पाइडर वंबेनवा इधन मैक्स फ्रेवाई के लंगम तीन मेटेट अवलावा हेमोम सिटीजन करण कोर्ट करना का बलागे इन के इतकोट फ्रे के दूटा मेड बेक वेड इतनी पास मैक्स स्पाइडर तेक् सिस्टम को तेन अद्दे हिरेकाली क्रूग एवडे पटंगरा इध मैक्स क्रूग अतर फैट कनवा कोमनाथ अलुत्ताक्षण तेक् क्रूग के मैक्स रोड शक्ति मत के हबे एक अनीपत् हेरन फैट मेदी मैक्स क्रूग के न्यूरल चिपेगलवना हेकिन क्रूग फैट के निकम्म पराध विनवा क्रूग इवरे किलाट पास मैक्स स्पाइडर एलईसीएम के मेन फ्रेम मिकट अभी मैक्स के बोलेन कोर्ट के एक्सट्राक्ट करान पटंगनवा अन्न इतना स्पाइडर दकीनवा सीईओ जोन कोर्ट करलतीने कोर्ट के एक्सट्राक्ट करान कौरुना मेरी लेना विदियट इधन लोके हेमोम बेरगन तीन एक्म क्रमेय तमाइ मैक्स मेरेने इध मैक्स इतरला तीन पुंची विलावे फ्रेट कौल कलनवा मम पोड़काली दिवार्दुन पुरंदु इटुकलाकेला इट वस इन तन इधम पृथ्वी दिहा बलला इक कंपेकर पोड़काले सिस्ट दीप लोगट दिहा बलनवा अंतिम तमंगिमल जीवितेम कपगल्ला एलईसीएम सिस्टम का रीबूट करना मैक्स बटन प्रेस करनवा इधन दि सिस्टम मेक पृथ्वी हेम मनुष्यम सिस्टम के सिटीजन विधि रिजिस्टर करगनवा इधन फ्रे के दूट मेडेक वेडगर पटंगनवा अंतमी पृथ्वीवासी लेट रोग वलीम बेरन याना गोडक मेडे गोडक पृथ्वी अटयवनवा इधन तवत मेवागे मूवीस बलान वीडियो को लाइक करला कमेंट करला चैनल के सब्सक्राइब करना तवत दवसक तवत मूवी हेगेन हमुन का हेमोटम सुभ दवसा।